අයිබවන් ලැබුවවෝ 2020 නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. උදැසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම මදුකා සමරකෝන් මුලින්ම සිරස්තල. 2020 නව වසර උදාවේ ලෝභසි සැමට මහා සංඝරත්නයේ ඇතුළු සර්ව ආගමික නායකින්ගේ ආශිර්වාදය. राज्य सेवे वंचनिकिंट सह दूषितिंट तरातिरम नोबला दंडुवम लबादिन बव जनपति कियाई जनताव वेनुवेन रजय गणु लबन यहपत प्रयामार्ग संदह सजिप गेन सहाय प्रथमेन देशीय पुआत 2020 नव वर्षय ये मध्यम रात्रियन उदावुना मुलुमहत लोकवासीन समग अत्वेल बेंद गणिमिन श्रीलंके जनतावद 2020 वसर उत्सवाकारेन पिलिकनु लेबुआ उदावु नव वसर विन्विन मल्वतु सहा अस्किरी महनाहिमी वरुंद आशिर्वाद एक कर सिटिया में अतर जनाधिपति गोटाबे राजपक्ष महता अग्रामात्य महिंद राजपक्ष महताद लेबुआवु नव वसर विन्विन सुब पैतुं एक कर तिबुना අවුරුද්ද පුරා අපි හරණ දේ පසුබාල අලුත් ජීවිතයක් ගත කරන්න රැකියාවල ඒ වගේම ව්‍යාපාරවල අනිකුත් ඒ කටයුතු වල හැමදේම ඒ දරුවන්ගේ අධ්‍යාපනය පවා ඉතාමත්ම දිරිගන්වන විදිහට ඒ කටයුතු කාරණා සිද්ධ කර ගැනීමට වග බලා ගන්න දෙදාත් විශ්සේ ජනවාරි මාසේ පළවෙනිදා ඔබ හැම දෙනා වෙත පිරිනමනවා ඔබ හැම දෙනාටම ජය සතුට සැනසිල්ල ඇති වේවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි හොඳ ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා මේ රට විවිධ ජාතීන් ජීවත් වෙන විවිධ ආගම් වලින් යුක්ත රටක් කියන එක ඔබ අප සෑම දිනාම දන්නවා ඉතින් ආගම් ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් මේ ජාති ભેද ආගම් ભેද නැතුව හැම දිනාම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවා නම් ඉතාම අගය කරන්නට ඕන. ලැබුවා වූ නව වසර පිළිබඳව යමක් කමක් කල්පනාවට ගත යුතු වකවානුවක් කියන එකත් සඳහන් කරන්නට ඕන. ලැබුවා මේ නව වසර 2020 අවුරුද්ද ඔබ සියලු දෙනාට විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු වාසනාවන්ත නව වසරක් වේවායි පළමු කොට මා ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා හැම ආරම්භයක්ම යහපත් සිදයක් ආරම්භ කරද්දී බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්නේ යහපත බලාපොරොත්තු වෙන්නේ මේ අපි ආරම්භ කරන දේ හොඳට කරගෙන යන්නට හැකියාව ලැබෙයි කියන එක. ඒ නිසා ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු දේව මාතාවන් වහන්සේගේ නිරන්තර මැදිහත්කම පිරුණු වාසනාවන්ත යහපත් නව වසරක් වේවායි ඔබ සියලු දෙනාට මා ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා ජේසු පිහිටයි. 2020 ලැබුවා වූ සුබ නවවසර මුරු ශ්‍රී ලාංකික මහ ජනතාවට සෞභාග්‍යමත් සප්පිරි සුබ නවවසරක් වේවා 2020 ශ්‍රී ලාංකික ජනතාව එකමුතුව සහෝදරත්වයෙන් සහජීවනයෙන් ජීවත් වීමටත් බෞද්ධ හින්දු කිතුනු ඉස්ලාම් යන සියලු ජනතාවන් එකමුතුවත් ඒ වගේම රටේ අතිගරු ජනාධිපති තුමා අතිගරු අගමැතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරුන් රටේ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාටම සතිය ධෛර්යය ලැබේවා ඕම් ශ්‍රී ගුරුභ්‍යෝ නමහ ශ්‍රී වර්චුෂ්‍යමායුෂ්‍යමාරෝහ්‍යමාමිතාහ සෝභමානම් මගියසේ ධාන්‍යම් ධනම් වසම් භගවත්‍ර ලාභ සද සම්බස්වර දීර්ඝමායුහ උදාවරණ 2020 නවවසර ශ්‍රී ලංකා වාසී ජනතාවට සුභමේ සුභ නවවසර කීලේවාව ප්‍රාර්ථනා කරනවා නව වසරට සුභාශිංසනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා නව වසර උදා වූයේ සමස්ත ශ්‍රී ලංකේය ජනතාව සිය මාතෘභූමියෙහි ආර්ථිකය දේශපාලනය සමාජීය සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ශේෂ්ත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දනිමි එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍ය වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අදිෂ්ඨානය හා කැපවීම පෙර
දැරිවය. විනයකරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව බව මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල් පල දරනුයේ එවන් සමාජයකය. අප වැඩිහිටියන් ලෙස ලැබූ නව වසරේ එක ඉලක්ක කරා ළඟාවීමට දැඩිව අත්වැල් බැඳගත යුතුයි. ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙලන කුමන හෝ බලවේගයට රට තුළ අප ඉඩක් තබන්නේ නැත. නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගෙන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇතැයි මගේ දැඩි විශ්වාසයයි ප්‍රාර්ථනයයි. අපේ සමස්ත ජනතාවටත් අප දරු පරපුරටත් ඉසුරුපර අනාගතයක් උදාවන නව වසරක් වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුබ පැතුම් එක් කර සිටියා. නව වසරේ උදාවත් සමග අප 21 වන ශතවර්ෂයේ 3 වන දශකයට පාතබමු. 21 වන සියවස ආසියාවේ සියවස හැටියට ලෝක ප්‍රජාව හඳුනාගෙන සිටී. මෙම ජනපාරි පළමු වරදා උදා වන 21 වන සියවසේ 3 වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට අපේ පත් කරගනිමු. කවදා හෝ 21 වන සියවසේ 3 වන දශකයේ දෙස ආපසු හැරී බලන විට ලෝකය එය හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව තුළ කරුලියට ආ දශකය හැටියටයි. එළඹෙනා වූ 2020 නව වසර හා ආරම්භ වන නව දශකය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන රට ගොඩනගන යුගයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද උදා වූ නව වසරට සුභාශිංසන කර තිබෙනවා. වඩාත් සුබදායි වාසනාවන්ත අනාගතයක් ගොඩනැගීමටත් අද ජීවත් වන ජනතාවට මෙන්ම හෙට උපදින දරුවන්ටත් හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් සැකිය යුතුකම් ඉටු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතර ලැබුව වූ නව වසර සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව හිටපු ජනාධිපතිවරයාගේ සුභ පැතුම් පණිවිඩයේ දක්වා තිබුණා. අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම දූරකාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී. රාජ්‍ය ආදායම වැඩි කරගන්නට නම් මේ රාජ්‍ය ආදායම ගේන ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්න ඕන. එතකොට ඒ ශ්‍රේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්නේ නැවත රාජ්‍ය සේවකයා. එතකොට මේ හැම එකකම ඩිපෙන්ඩ් වෙන්නේ රාජ්‍ය සේවකයාගේ අවංකකම සහ ක්‍රියාශීලීභාවය මත. මේක එතන හරියට වැඩේ වෙන්නේ නැත්නම් මේ ඔක්කොම කඩාගෙන වැටෙනවා. රාජ්‍ය සේවකයා ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ. අපිට රාජ්‍ය ආදායම වැඩි කරන්න යා උදව් කරනවා නම් මගේ කාලය ඇතුළත මම බලන ඒවා තමයි මෙන්න මේවා මට හදලා දෙන්න. රාජ්‍ය සේවයට අවශ්‍ය පඩි වැඩි කිරීම හෝ පහසුකම් ලබා දීම හෝ හැම එකක්ම කරන්නට පුළුවන් වෙන්නේ මේ මිනිස්සුන්ගේ ආදායම වැඩි කරොත් පමණයි. අපි කොතනින් හරි අපි පටන් ගන්න ඕන. පටන් ගත යුතු තමයි රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය අපි කාර්යක්ෂම කළා. මේ රාජ්‍ය සේවය පිළිබඳව තියෙන විශ්වාසය අපි ජනතාව අතර තහවුරු කරගන්නට ඕන. රජය විසින් ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ ප්‍රතිපත්තිය විපක්ෂය ලෙස කිසි විටකත් අනුගමනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ හලාවත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. ඉදිරි මහමැතිවරණයේදී අපේ අරමුණ දැනට ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව රැක ගනිමින් ඒ ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව හැකිනම් වර්ධනය වෙන ආකාරයට අපි අපේ දේශපාලන ගමන ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. මේ ඇවිත් තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ වාරයයි කියන එක මම තමුන්නාන්සලාට පැහැදිලිවම කියන්නට කැමතියි. විශේෂයෙන්ම විපක්ෂයේ වූ පමණින් හැම දෙයකටම විරුද්ධ වෙන න්‍යාය එවන් පහත් දේශපාලනයක් කරන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. හොඳ දේවල් සිදු වෙනකොට අපි අනිවාර්යෙන්ම ඒකට ශක්තිය ලබා දෙනවා. වැරදි දේවල් ක්‍රියාත්මක වෙනකොට ධෛර්යවන්තව ඉදිරිතරව ඒවට විරුද්ධව පෙනී සිටින. දැන් පහුගිය සතියක රජයේ යෝජනා කරලා තිබෙනවා බිලියන 500ක් 600ක් අතර බදු සහන ලබා දෙනවයි කිය. දෙන්න පුළුවන්ද බැරිද කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මොකද 69 ලක්ෂයක් කිව්වනේ ඒක අපි අනුමත කරනවයි කියලා. ඉතින් බිලියන 500කට 600කට මුදලක් රටේ ජනතාවට බදු සහන හැටියට ලබා දෙනවයි කියන එකට ඒක මේ කැබිනට් තීන්දුවකට එහෙමත් නැත්නම් ප්‍රවෘත්ති ප්‍රකාශයකට සීමා කරලා හරියන්නේ නැහැ. ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට ඕන. මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට නම් ඒක පාර්ලිමේන්තුවට ගෙනවිලා අනුමත කරන්නට ඕන. එතකොට බිලියන 500ක් 600ක් අතර මුදලක් රටේ ජාතික ආදායමට අහිමි වෙලා ජනතාවට සහන හැටියට බදු සහන හැටියට ලබා දෙනකොට මම පැහැදිලිවම කියන්න කැමතියි විපක්ෂයක් හැටියට අපි අපේ අත විතරක් නෙවෙයි අත් දෙකම උස්සනවා. 3න් දෙක නෙවෙයි 6න් 5 නෙවෙයි 6න් 6ම ලබා දෙන්න අපි ලෑස්ති. හැබැයි ඒක කරන එකේ පළ විපාක වලට
ආණ්ඩුවක කියන්නට ඕන. පසුගිය දිනවල ඇති වූ කාලගුණික විපර්යාස හමුවේ සිදු වූ වගහානි හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්වල මිල ගණන් ඉහළ යමක් සිදු වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව වසරේ සිට සහන පැකේජයක් ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවයි. එම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත් මහතාද එක්ව සිටියා. රජයේ බදු සහන ලබා දුන්නට පස්සේ ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අවස්ථාව මේ ජනවාරි මාසෙ ඉඳලා ස්ථිර වශයෙන්ම ලැබෙනවා. මේ වන විටත් සමාගම් කීපයක් දැනුම් දීලා තියෙනවා මේ බදු සහනය ලබා දෙන්න කියලා. එතකොට මේ රජයට මේ බලය ලැබලා දුන්නේ එළවලු පොඩ්ඩටවත් හාල් ටිකටවත් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ගේ ජාතික අවශ්‍යතාවයන් සඳහා මූලික වූ ඡන්දයක් මේ රජය ලැබලා දුන්නේ. නමුත් අපි දන්නවා මේ දිනවල විශේෂයෙන්ම කාලගුණයේ විශාල විපර්යාසයක් වෙල මේ අධික වර්ෂා පතනයත් එක්ක එළවලු වලට ප්‍රශ්නයක් මේ රටේ මතු වුණා. එතකොට මේක රජයකට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපේ යුතුකමක් තියෙනවා ඒ ජනතාවට මේ කාලෙන් පස්සේ ඉදිරි අවුරුදු කාලය වෙනකොට අප්‍රේල් මාසය වෙනකොට මේ හැම එකම ප්‍රතිඵල ජනතාවට ලැබෙන්න සලස්සනවා. ඒ වගේම බදු සහනයත් එක්ක තියෙන අනිකුත් සහන එක්ක බඩු මල්ලේ බර අඩු වෙන වගේම මේ ආණ්ඩුව තීන්දුවක් කරලා තියෙනවා සහන පැකේජයක් දෙන්න ඉදිරි කාලෙදි. රාජසරන්න මෙතුමා පිළිබඳව ඒ පුවත්පත් සාකච්ඡාවේදී හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඒ පරීක්ෂණ අනුව දැන්ට සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිනවා. තවත් කෙනෙකුට උන්ට මුදල් දුන්නාය කියන පුද්ගලයාගේ විදේශගමන් තහනමකට ලක් කරන්න ඉල්ලීමක් කළා එක කරලා තිනවා. රාජසරන්න මෙතුමාට අපපණතත් අපරාධ නන්දන සංග්‍රහයත් ඇත්තේ අප ලබා දිය හැකි චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනව කටයුතු කළ අප ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි කාලය තුළ පරීක්ෂණ අවසන් කිරීමට නියමිතන ස්විස් ස්ථානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධයෙන් CCTV දර්ශන රජයේ රස පරීක්ෂකට යවලා එහි වාර්තා ලබාගත යුතු තිබෙනවා. එවැනි පරීක්ෂණ කටයුතු අවසන් වුණාන් පස්සේ නියමිත කාර්යපටිපාටින් පස්සේ නිසි අවස්ථාවේදී චෝදනා පත්‍ර ගුණ කරાવી පරීක්ෂණ වලින් පස්සේ ඒක තමයි මේ දෙකේම තිබෙන්නා වූ නෛතික තත්වයන්. මේ දෙකෙන්ම පැහැදිලි වුණේ රජයක් හැටියට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නටත් නීතිය ආධිපත්‍ය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක රජයක් හැට මැදිහත් නොවන බවත් මේකින් පැහැදිලි වෙලා තිනවා. උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි. අද දවසේ නාරහෙන් පිට පුලි බොංචි රුපියල් 480යි, කැරට් 480යි, ලීක්ස් 480යි, වම්බුඩු රුපියල් 400යි, මාළු මිරිස් රුපියල් 480යි, වැටකොළු රුපියල් 300යි, පතෝල රුපියල් 300යි. මම දැන් පතෝල 300ට ගිය යුගයක් මේක. මහ ජනතාව සාල් අසීරුතාවයකට මුහුණ දී යුතුව තිබෙනවා ඉදිරි මාස කීපය තුළ. දැන් ඉතිරි වංචාව සම්පූර්ණ කිරීම සඳහා අපිට පේනවා රජයේ සැරසෙනවා. ඒක තමයි පාර්ලිමේන්තු බලයක් නොමැති නිසා මේ ටික කරගත නොහැකි බැවින් නිසි බලයක් ලබා දෙන්න කියන ඉල්ලීම ඉල්ලමින් මාස දෙකක් ජනතාව රවට්ටලා ඉවර වෙලා නියත වශයෙන්ම වෙසක් කාලේ වෙනකොට පෙට්‍රල් රුපියල් 40කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඩීසල් රුපියල් 50කින් විතර වැඩි කරන්න තියෙනවා. භූමි දෙල් රුපියල් 80කින් විතර වැඩි කරන්න තියෙනවා. ඊටත් වැඩි වෙයි. මේක තමයි මහජනතාවට උරුම කරන්ට යන භයානක ආර්ථික ව්‍යාපාරය. සමස්ත රටේ ජනතාවට මේ බඩු මිල අඩු කරගෙන තමන්ගේ වැටුපට සරිලන විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරය ගොඩනගා ගැනීම සඳහා සමස්ත ජනතාව මේ 20යි 20 වසර වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සී බුද්ධියෙන් කල්පනාවෙන් ක්‍රියා කරන්න කියලා මතක් කරන්න කැමතියි. එහෙම නැති වුණොත් සමස්ත ජාතියත් සමස්ත රටත් අමාරු වෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා. ගෙවි ගිය වසරේ සුවිශේෂී සිදුවීම් කිහිපයක් පිළිබඳවයි මේ සටහන. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකා ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ මෙරට ප්‍රථම චන්ද්‍රිකාව වන රාවන් 1 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කිරීම සිදු කෙරුණා. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම දිරිගන්වන්නා ලෙස රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නා ලෙස කටයුතු කරන ගයන් සේනානායක සමත් වුණා. හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයන් වලින් පිදුම් ලැබුවා. ඉන්දියා හිටපු විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් මහත්මිය අභාවප්‍රාප්ත වුණා.
සියත TV අපනාලිකාව තව තවත් ඔබට සමීප වෙමින් පියෝ TV අංක 8 ප්‍රේක්ෂකින්ට නැරඹීමට අවස්ථාව උදා කර දුන්නා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු සහ එකම HD තාක්ෂණය ඔස්සේ පියෝ TV channel අංක 145 හරහාද සියත TV නැරඹීමට හැකියාව හිමි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශ කෙරෙන අතර පක්ෂ නායකත්වයට එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකා අමරපුර මහනිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකාය සමගි සම්මුතියකට අත්සන් කරනු ලැබුවා. ඉදිරි ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලෙස එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා දියුරුම් දෙනු ලැබුවා. මෙරට වෛද්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වුණා. සිම්බබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේද අභාවප්‍රාප්ත වුණේ 2019 9 වන මස 6 වන දිනයි. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණ විවෘත කිරීම සිදු වුණේ 2019 9 වන මස 16 වන දිනයි. ඇල්පිටියේ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සිදු වුණේ 2019 9 වන මස 27 වන දිනයි. මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහයම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසෙන අපමත මුදාහැරීමට අභිනව නිධි කළ මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම සිදු කෙරුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී වසර 4ක් සපිරීම හිටපු ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සමගාමීව කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් අහිමිවන පැරණි ලක්ගල නවහරිත නගරය ජනතායිතියට පවරා දීමද සිදු කෙරුණා. රට ත්‍රස්තවාදීන් නිදහස් කර ගැනීමට රණබිමේ සිට අභීත මෙහෙවරක නිරත වූ මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීම සිදු වුණා. තෙරේසා මේ විසින් ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාව ඡන්ද 230කින් පරාජයට පත් වුණා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් වූ ප්‍රථම අවස්ථාව ලෙසද එය ඉතිහාසගත වුණා. වසරේ විශිෂ්ටතම විනිසුරුවරයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර ධර්මසේන මහතා සමත් වුණා. අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරීවල නිරත බට කණ්ඩායමක් ඉලක්ක කර සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකීය කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත් වුණා. 71 වන ජාතික දින සැමරුම් උළෙල ගාල්මුදුර පිටියේදී අභිමානවත්ව පැවැත්වුණා. තෙදින නිල සංචාරයක් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයට පැමිණ තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලක අණතින නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. 2019 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. මෙහිදී ජනතා හදවත් තුළ සිය සලකුණ තැබූ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ අප දමිළ නාලිකාව විශිෂ්ටතම සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වුණා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත නතු කර දීම සඳහා කුසල් ජනිත් පෙරේරා අණකි භවනීය සටනක නිරත වූ අතර ඔහු එහිදී තම ටෙස්ට් දිවියේ දෙවන ශතකයේ වාර්තා කරමින් ලකුණු 153ක් රැස් කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ මාස 6කට පමණ පසුව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වුණා. එහි නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තේරීපත් වුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ශාමි සිල්වා මහතා තේරීපත් වුණා. මෙතෙක් ශ්‍රී ලංකාවේදී සොයාගනු ලැබූ කිලෝග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක් වූ විශාලතම හෙරොයින් තොගය කොළුපිටිය ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. වත්මන් රජයේ 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම් පද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු වුණා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. 2019 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදක ජනතා සම්මානය මෙවරද සියත ගුවන් විදුලිය අරවින්ද ලොකුගේ මහතා විසින් හිමි කරගත්තා. ඉතිහාසයේ ප්‍රථම වරට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද ශ්‍රී ලංකන් ගුවන් යානයක් සිංගප්පූරුව බලාපිටත් වුණා. මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය පොත්ගලින් 239 දෙනෙකු සමග අතුරුදහන් වීද මෙදිනට වසර 5ක් ගත වුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. ඒ සඳහා පක්ෂව ඡන්ද 119ක්ද විපක්ෂව ඡන්ද 76ක්ද හිමි වුණා. මෙවර ලෝකුසලානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තද මේල් මහතා පත් කිරීම සිදු කළා. ප්‍රවීණ ගායන ශිල්පී අංජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඇය 79 වන වියෙහි පසු වුණා.
රුපියල් මිලියන 10000කට අධික කොකෙන්ටෝගයක් ප්‍රසිද්ධියේ විනාශ කර දැමීම සිදු කෙරුණා. 2019 අයවැය ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119ක් වන අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 74ක් පමණයි. ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දිනක සභාගර්භය තුල රැඳී නොසිටීමද විශේෂත්වයක්. හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම චෝදනාව සම්බන්ධයෙන් වෙලේ සුදා නැමැත්තාට පනවා තිබූ මරණීය දඬනය අභියාචනාධිකරණයේ විසින් ස්ථිර කර තිබෙනවා. කතෝලික දේවස්ථාන ත්‍රිත්වයක සහ ප්‍රධාන පෙළේ හෝටල් ඇතුළු ස්ථාන 8ක පිපිරීම් මාලාවක් සිදු වුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඩුබයිහි අත්අඩංගුවේ සිටි ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු දිවයිනට පැමිණියා. 2019 පහයි පළවන දින ජාත්‍යන්තර කම්කරු දිනයේදී තිබූ අතර එවකට වත්මන් තත්ත්වය අනුව මේ දින රැලි සහ කිසිදු උත්සවයක් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් තීරණය කර තිබුණා. තායිලන්තයේ මහා වජිර ලොංකොන් රජුගේ 3 දින මෞලි මංගල්‍ය ආරම්භ වූ අතර එහිදී ඔහු දසවන රාමරජු ලෙස කිරුළු පැළඳීම සිදු වුණා. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මෙරිල්බෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයට පත් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාව රැස් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයා මාෂල් සුමංගල ඩයස් මහතා සිය ධූරයේ දිවුරුම් දුන්නා. රිෂාඩ් බදිව්දීන්, අසාත් සාලි සහ හිස්බුල්ලා යන මහත්වරුන් එවක ඔවුන් දැරූ තනතුරු වලින් ඉවත් කරන ලෙස සහ ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව නිසි පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා පූජාතුරුලියේ රතන හිමියන් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ 2019 5/31 වන දිනයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගායන රියැලිටි වැඩසටහන වන සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 තරගාවලියේ මූලික වටේ හඬ පරීක්ෂණ ආරම්භ වුණා. 7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට අදාළ 8 වන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් මාස 7 වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සිදු කෙරුණා. එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ කොට්ටාස 17 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ ඡන්ද 22372ක් ලබා ගනිමින් දශක 6කට පසු ජපානයට බලපෑ දරුණුතම සුලිකුණාටු උබඩ හගිවිස් හේතුවෙන් ටෝකියෝ අගනුවර ඇතුළු ප්‍රදේශ රසකට දැඩි බලපෑම් එල්ල වුණා. 7 වන වරටත් අභිමානවත් ලෙස ඉදිරිපත් කළ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 තරගාවලියේ කිරුළ දිනා ගැනීමට දෙව්මී තත්සරණී රුවැත්තිය සමත් වුණා. 2012 වසරේ ජනවාරි මාස 31 වනදා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කිරුණු ලොකුගම් හේවගේ දර්ශන හේවත් රාජන මැත්තාට වසර 7කට පසු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුවරච්චි මහතා විසින් මරණීය දඬුවම් නියම කළා. ශ්‍රී ලංකේය ගුවන්කමන් ශාස්ත්‍රයේ නව පරිච්ඡේදයක් එක් කරමින් ජාපනයේ ඉදිකෙරුණු නවතම ජාත්‍යන්තර ගුවන්තොටුපළ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට 2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඔක්තෝබර් මාස 31 වනදා පෙරවරුවේ ආරම්භ කෙරුණා. 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය හිමිකරගත්තේ 2019 11 වන මාස 17 වන දිනයි. ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියසදී දිවුරුම් දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සියදුරේ වැඩ කටයුතු ආරම්භ කළේ 2019 11 වන මාස 19 වන දිනයි. අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ 2019 11 වන මාස 21 වන දිනයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ 16 දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ 2019 11 වන මාස 22 වන දිනයි. පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරියක් ලෙස කටයුතු කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාවට රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. විපක්ෂ නායක දුරේ සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරනු ලැබුවා. වසර 35කට පසුව විවාහකරු රජන කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි සමත් වුණා. බ්‍රිතාන්‍ය මහමැතිවරණය ආරම්භ වුණා. වර්ෂ 5ක් තුළ එරට පැවැත්වෙන තෙවන මහමැතිවරණය මෙයයි. බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් එරට පාලක කන්සර්වේටිව් පක්ෂයට ඓතිහාසික ජයක් හිමි වුණා. ප්‍රියනුතරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීම මත හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කළා. වසර 10කට පසුව ඉතා දුර්ලභව දැකගත හැකි වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට අවස්ථාව උදා වුණා.
බන්දනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබෙමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ වහිස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පැහැරගෙන යාමට ලක් වූ බව පවසමින් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවට සැකපිට රක්ෂිත බන්දනාගාර ගත කර සිටින ස්විස් ස්ථානාපති කාර්යාලය සේවය කළ නිලධාරිනියක වූ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ දැඩි කොන්දේසි සහිතව මුදා හැරීමට කොළඹ වහිස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.